රංගන ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලක් තුළම ප්‍රේක්ෂක අදරේ දී නගා ජනප්‍රිය රංගන ශිල්පිනි තරින්දි ප්‍රනාන්දු දැන්නිතා කාර්යබහුල රංගන ශිල්පිනියක් ලෙස හැඳින්වීමට වරදක් නැහැ. ඒ මේ දිනවල ද ඉන්ටර්නැෂනල් දාම් පුලිඟු හොඳ වැඩේ වෙන පුංචිතරේ නිර්මාණ කිහිපයක් මොස්සේ සිය රංගනේ විවිධ ඉසව් ස්පර්ශ කරමින් සිටින නිසායි. අද අපි කතා බහ ඇත් සමගයි. මම කතෝලික කෙනෙක්. ඉතින් පහුගිය දිනවල මම නත්තල සැමරුවා. දැන් ෂූටින් වලට තමයි මුල් තැන සහ වැඩි අවධානය දීලා තියෙන්නේ. මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම රූ ගත කරනවා. ඉතින් තරමක් කාර්යබහුල කාලයක් තමයි දැන් ගත කරන්නේ. දාම් ටෙලිනාට්‍ය නම් තාම කොටස් කිහිපය විකාශනය වුණේ. ඒත් ලැබෙන ප්‍රතිචාර මට අදාහ ගන්නවත් බෑ. අමායා කියන චරිතෙට මිනිස්සු ආදරය කරන්න පුදුම විදිහටයි. මම එහි නිරූපණය කරන්නෙත් මවකගේ චරිතයක්. මම මේ චරිතය කරන්නේ හොඳ අත්දැකීමකින් යුතුවයි. මගේ අක්කගෙන් තමයි මම අම්ම කියන චරිතය කරන්න ආදර්ශය ගත්තේ. මම ලැබෙන චරිතවලට මගේ උපරිම සාධාරණ ඉටුවන නිසාම මට අධ්‍යක්ෂවරු ගොඩක් කතා කරනවා. මම හිතන්නේ එක අතකින් එක මගේ වාසනාවක්. අද තියෙන ටෙලිනාට්‍ය කලාව හරිම ශීඝ්‍රගාමී. ස්ක්‍රිප්ට් එක ලැබෙන්නේ සෙට් එකට ගියාට පස්සේ. ඒ තුල කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි. ඒත් සිනමා නිර්මාණයකදී අපිට කරන්න පුළුවන් උපරිම කරන්න කාලේ තියෙනවා. මට දැන් අවුරුදු 27ක් වෙනවා. ඒ නිසාම තනියම තීරණ ගන්න අවස්ථාවක් තියෙනවා. ගොඩක් වෙලාවට පවුලේ අවවාද අනුශාසනා ලැබෙනවා. මගේ පෙම්වතාගෙන් පවා හොඳ මඟ පෙන්වීමක් මට ලැබෙනවා. ගොඩක් දුරට මේ වසරේදී මගේ විවාහය සිදුවෙන්න ඉඩ තියෙනවා. මගේ පෙම්වතාගේ නම දන්න කට්ටිය ගොඩක් ඉන්නවා. හැබැයි නොදන්න අයත් ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වසරේ මගේ විවාහය සිදුවේ. හැබැයි ඒ කාත් එක්කද කියලා මම කොනකවත් ප්‍රසිද්ධ කළ නැහැ. අපි මේ රහස කාටවත් කියලා නැහැ. ඒක අපි කතා කරලා ගත්ත තීරණයක්. ගොසිප් සයිට් වලට අපේ ෆොටෝ අරන් දානවා මිස අපි කවදාවත් එකට එකතු වෙලා ආදරවන්තයෝ කියලා නැහැ. සමහර අය හිතනවා එකම ශේෂ්ත්‍රයේ දෙන්නෙක් එකතු වෙනකොට ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා. හැබැයි මම ඒකේ වාසියකුත් දකිනවා. මොකද ඒ ශේෂ්ත්‍රය ගැන නිවර්ති අවබෝධය දෙන්නටම තියෙන නිසා. අපි අතරෙත් ඒ අවබෝධය තියෙනවා කියලා මම හිතනවා. අපි පෙන්වතුන් වුණත් අපි අතරෙත් තරගයක් තියෙනවා. මම එයා දිහා බලලා රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. හැම වෙලෙම උත්සාහ කරන්නේ එයාට වඩා මම හොඳට කරන්න. ඉතින් ඒ තරගේ හරිම විනෝදයි. මම එයාට වඩා ගොඩක් ආධුනිකුණත් රංගන ජීවිතයේ ඇතුළේ මම යන්නේ තනි ගමනක්. අපි විවාහය තුළ එකට ජීවත් වුණාට රංගනයේදී එකට යන්න පැකේජ් හදාගෙන නැහැ.